අපේ රටේ ඉන්න දක්ෂ නිවේදන ශිල්පිනියක් තමයි පූර්ණිකා පීරිස් කියලා කියන්නේ. ඒ වගේම තමයි පහුගිය කාලේ පූර්ණිකා පීරිස් වගේම පේෂල මනෝජ් කියන මේ දෙන්න ගැන වැඩි වශයෙන් මිනිසුන් අතර කතා බහට ලක් වුණා. ඉතින් මේ සුන්දර නිවේදන ශිල්පිනිය ඇගේ අලුත්ම වැඩසටහනක් වන ඇය කියන වැඩසටහන ගැන වගේම ඇගේ ජීවිතය අපි නොදත් පෞද්ගලික කරුණු කාරණා කීපයක් මාධ්‍යයට කියලා තිබුණේ මෙහිමයි. විවාහය, දික්කසාදය, ලිවිං ටුගෙදර් කියන දේවල් ගැන පූර්ණිකා මොන වගේ අදහසක්ද දරන්නේ? මගේ අදහස නම් විවාහ විය යුතුයි, දික්කසාද නොවිය යුතුයි. නමුත් ලංකාවේ මතයක් තියෙනවා කාන්තාව සියලුම දේවල් විඳ දරා ගැනීම එක්ක ජීවිතය ගෙනියන්න ඕන කියලා. කාන්තාව විවාහය තුළ විශ්වාසය, ආදරය, රැකවරණය, ගරුත්වය විශාල විදියට බලාපොරොත්තු වෙනවා. ඒවා කොතැනකදී හරි බිඳ වැටුනොත් බිඳවීම එක්ක දික්කසාදය තෝරගන්නවා. නොගැලපීම් නොලැබීම මත මගේ තීරණය අයින් වීම. මෙතනදී දරුවන් විඳවීම තුළ මානසිකව පීඩා විඳිනවා. ඒක ඉතින් මට පෞද්ගලිකව දැනුන දෙයක්. ලිවින් ටුගෙදර් කියන දෙය බාහිර රටවලින් ආපු දෙයක්. ඒක එක්කෙනාගේ කැමැත්ත අනුව සහ ඔවුන්ගේ ජීවිත රටාව. නමුත් අපිට මනුස්සයව තේරුම් ගැනීම ඉතාමත්ම අපහසු කාර්යයක්. පිටින් පෙනෙන කෙනා අපි අන්තරේ නැහැ. හොඳයි කියන අයත් නරක් වෙනවා. ඒ වගේම තමයි නරකයි කියන අය ළඟත් හොඳ දේවල් තියෙනවා. පේෂල විත් ලයිව් ඉන් කොන්සර්ට් නිසා පූර්ණිකා පේෂල යුගලය ගැන ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. ඉතින් ඒකේ සත්‍ය අසත්‍යතාවය ගැනත් කතා කරමු නේද? සත්‍යතාවයක් නැතිවම නෙමෙයි ඒ ගැන ඉදිරියේදී කියන්නම්. ඔබගේ ආදරණීය පියා ජයන්ත පීරිස් මහතා වගේම ආදරණීය මෑණියන් නිර්මලා පීරිස් මහත්මිය කලාවට, සමාජයට විශාල මෙහෙවරක් කරපු අය. ඔවුන් දරුවන්ගේ ප්‍රශ්නවලදී කොයි ආකාරයටද මුහුණ දෙන්නේ? මගේ ජීවිතේ හැම අවස්ථාවකදීම මගේ ආදරණීය අම්මයි තාත්තයි ළඟ හිටියාම එක වෙලාවකට මට පුදුම හිතෙනවා ඔවුන්ගේ දරා ගැනීමේ ශක්තිය ගැන. මම හිතන්නේ නැහැ මට පුළුවන් වෙයි කියලා එච්චර දේවල් දරා ගන්න. මම යාලට හැමදාම ණය ගැති. නිවැරදි තීරණ ගැනීමට ශක්තියක් උනේ ඔවුන් දෙන්නම්. අද මම මෙතන ඉන්නේ ඒ ඔවුන්ගේ ශක්තිය, ආශිර්වාදය නිසාමයි. ආදිත්‍ය පුතා අනාගතයේදී කලාවට යොමු වෙයිද? පුතාට අවුරුදු 6 හමාරක් වෙනවා. ඒ අධ්‍යාපනයේ ලොකු නැඹුරුවක් තියෙනවා. ඒ වගේම ඉතින් මගේ බලකිරීමක් නැහැ ඔහුව කලාවට යොමු කරන්න. එයා කැමති පැත්තක් එයා තෝරගනී කියලා මම විශ්වාස කරනවා. 2020 පූර්ණිකාගේ ජීවිතේ වෙනසක් සිද්ධ වෙයිද? ගොඩක් වෙලාවට මේ වසරේදී මගේ ජීවිතේ වෙනසක් සිදු වේවි. අලුත් අවුරුදු තියෙන අලුත් බලාපොරොත්තු මොනවද? මේ වසර 15 තුළ ජනමාධ්‍ය පැත්තෙන් ගත්ත අත්දැකීම එක්ක උසස් අධ්‍යාපනයකට යොමු වෙන්න කැමැත්තක් තියෙනවා. පහුගිය කාලේ ඒ පැත්තක් ටිකක් මගේ හැරුණා. ඒ තුළින් සමාජයට වෘත්තියට වටිනාකමක් දෙන්න අදහසක් තියෙනවා කියලයි මේ නිහතමානී නිවේදිකාව අවසානයේ පවසලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.